ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල රොච්චෝලේ යලි නැගිටි පවර් කට් අවසන් 20:22 ට වට ගෙනියන අයවැයේ අවසන් ඡන්ද විමසීම අද 30ට වැඩි නම් අද සිට බූස්ටර් සූදානමින් බොක්ස් ඔෆිස් රජු සුනිල් සෝම අවසන් ගමන් යයි සටන රංගනයක් කරගත් රණේපුරත් ජීවිත සටන නිම කරයි හොරපාරෙන් ඇමරිකා යන්න ගිය සංක්‍රමණිකයන් නැවතුණ තැන ලබන වසර සඳහා වන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා අද දවසේ අයවැය සම්මත වීමත් සමග සෞභාගයේ දැක්ම ජාතික වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන අවස්ථාව උදා වෙනවා ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය 13 වනදා ආරම්භ කෙරුණා. දින 7ක් පුරා පැවති එම විවාදයෙන් පසු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්ුණා. එෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හා විපක්ෂව ඡන්ද 60ක් ප්‍රකාශ වුණා. ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වුණා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරුණේ පසුගිය 23 වනදායි. ඒ අනුව අමාත්‍යංශ සියල්ලේම පහේ විවාදේ පැවැත්වීමෙන් පසු අද පස්වරු 5ට අයවැය තුන්වන වර කියවීමේ විවාදේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අනාගත අභියෝග හඳුනා ගනිමින් ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අයවැය විවාදයේ අවසන් දිනය වන අද දිනේ මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දර්පතනායතුමනි අභියෝගයේ ජය ගැනීමට හැකි වෙන පරිදි ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීම කළ යුතුයි. මේ ප්‍රතිපත්ති වර්තමානයේට වගේම අනාගත අභියෝගයට මුහුණ දිය හැකි ආකාරයේ ආර්ථික සමාජික පරිසරික ආදී සියලු කරුණු සැලකිල්ලකට ගත් තිරසර ප්‍රතිපත්ති විය යුතු බවයි මා විශ්වාස කරන්නේ. ඒ අනුව ආර්ථිකයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ ඉදිරියේදී සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධීකරණයට අලින් ආර්ථික පුනර්ජීවනය උදෙසා අදාළ කරගත හැකි තීරසාර ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. පශ්චාත් විද අර්බුදය තුළ අනෙකුත් බොහෝ රටවල් මෙම ශ්‍රී ලංකාවද ආර්ථික සංවර්ධනයේ දුෂ්කර අවධියක පසු කරමින් සිටිනවා. එහි අභියෝගය ජය ගැනීම ක්‍රමික හා ස්ථාවර ආර්ථික පුනර්ජීවනයක් ළඟා කර ගැනීම සඳහා සියලු අංශ සම්බන්ධීකරණයන් කෙටි කාලීන මධ්‍යම කාලීන හා දීර්ඝකාලීන සැලසුම් සකස් කිරීමට ජාතික ක්‍රම පාදන දෙපාර්තමේන්තුව ඉවර ගනිමින් සිටින බව කියන්න ඕන. ගරුකතානායක තුමනි මේ වර්ෂය තුළදී කොවිඩ් වසංගතය තත්ත්වය නිමා වී අපගේ ආර්ථිකය වඩා සැලසුම් සහගතව ක්‍රියාශීලී විදිහට ගමන් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාංශයේ උපරිම දායකත්වයෙන් ලබා ගැනීමට කටයුතු කරනවා. විපක්ෂයේ උද්ඝෝෂණ හා ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ හමුවේ ගොඩනගෙන වැරදි ප්‍රතිරූපය නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ලවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ලංකාවේ සංචාරක පරාදීසයක් වන හික්කඩුව ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේදී ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට කැමැතියි. හික්කඩුව සංචාරක පුරවරයේ මතුව ඇති ගැටලු පිළිබඳව රජය දැනුවත්. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ වගේම මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරය කඩා වැටලා තියෙන වෙලාවක මම හිතනවා විපක්ෂයේ වගකීම තිබුණා. මේ අයවැය විවාදයේදී තොපතුමල්ලාගේ සහභාගීත්වය මේ. එහෙම නැත්නම් ඊට වඩා අපිට දීර්ඝව කතා කරන්න තිබුණා. ඒක මගහැරීම ගැන ප්‍රකාශ වෙනවා. සංචාරක පුරවරක් වශයෙන් හික්කඩුව ප්‍රදේශයේ විධිමත් භෞතික සැලැස්මකින් තොරව සංවර්ධනය වීම හරහා මතුවී ඇති ගැටලු රජ විසින් දැන්ටමත් හඳුනාගෙන ඇත. ආරගම්බ ප්‍රදේශයේ මෙන්ම හික්කඩුව ප්‍රදේශයේද තවත් ප්‍රදේශ පහක් ද සංචාරක කලාප ලෙස ස්ථාපිත කර එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සංචාරක සංවර්ධනයට අනුගත ලෙස දියත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව විධිමත් භෞතික සැලැස්ම සකස් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක
අමාත්‍යාංශ දැනටමත් කටයුතු අරඹ ඇත. බැංකු මගින් ලබා දෙන ලබන සංචාරක ශේෂ්ත්‍රයට අදාළ ණය පාසුකම් සහ කල්බදු මූල්‍යකරණ පාසුකම් ලීසින් සඳහා සහන කාලය 2022 ජූනි 30 වන දින දක්වා ලබා දී ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන විසින් සංචාරක ශේෂ්ත්‍රයේ නිත්‍ය වාහන සඳහා ලබා දී ඇති කල්බදු මූල්‍යකරණ පාසුකම් සඳහා පවතින සහන කාලය 2022 මාර්තු 31 දක්වා ලබා දී ඇත. මේ වෙනකොට සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙමින් පවතිනවා. ඔබතුමාලා විපක්ෂයේ සහයෝගය අවශ්‍ය කරනවා. වැරදි මතවාද හැරියම පිටරටවල් වල ඉන්නයි මම ගියහම අපි දැකපු දේ විරෝධතා තියෙන උද්ඝෝෂණ කියනවායි කියවෙනකොට සංචාරකයෝ එන එක නවත්තනවා. ගරු කතානායකතුමනි. මම ඔබතුමාට පෙන්වන්න කැමතියි තායිලන්තයේ වගේ රටක මං හිතන්නේ දින පතාම පාහේ 24 පෑයම උද්ඝෝෂණ පැවැත්වෙනවා. නමුත් තායිලන්ත වගේ රටකට සංචාරකයන්ගේ පැමිණීම උද්ඝෝෂණ නිසා නතර වෙලා නැtei කියන එකත් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අපි කතා කරනකොට තායිලන්තයේ මාලදිවයින වගේ රටවල් ගැන කතා කරනවා. මාලදිවයිනේ අවුරුදු 30ක ඩෙස්ටිනේෂන් ප්‍රොමෝෂන් අඛණ්ඩව සිද්ධ කරලා ඒ රට මාලදිවයින කියන නාමය තමයි අද ඉදිරියට ගෙනල්ලා මේ තත්ත්වයට ගේන්න කටයුතු කරලා තියෙන්නේ. අපේ රටේ යුද්ධ කාලේ අපිට එහෙම කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම කළු ජූරිය 88-89 භීෂණ කාලේ මෙවුවා මිනී කන්නංගේ දේශයන් බවට තමයි මේක පත් කරලා තියෙන්නේ විපක්ෂ නායකතුමනි. ඒ නිසා මේ රටවල් සමග සංසන්දනය කරනකොට අපි මුහුණ දීපු කාරණා තද්දකින් වලට ගන්න ඕනි. අරගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් තමයි අද අපි හඳුන්වන්න දීලා කටයුතු කරගෙන යන්නේ. මම නෙමෙයි කියන්නේ, මම දන්නා එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය උපදේශන වලට වඩා ඉහළින් එතුමා එක පිළිගන්නවාද කියලා රටේ ජනතාව. මේ රටේ එක්කහුව වෙලා මේ කරන විරෝධතා තුළ රට ගැන කරන මතවාදය තුළ ඔබතුමාලා ජාත්‍යන්තරව ගෙන යන හදන මතවාදය තුළ රටට ඒක සංචාරක ශේෂ්ත්‍රයට හිතවාදී එකක් වෙන්නේ නැහැ. තරුණයින්ට වැඩි වශයෙන් දේශපාලනයට එක්වීමට තිබූ අවස්ථාව යහපාලන රජයේ සමයගෙන පළාත් පාලන පනතින් අහිමි වූ බව ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ පෙන්වා දෙනවා. ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන සංවාදයේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. තුලාව වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් තවත් අදහස් පළ වුණා. මොකද අපි රටක් හැටියට අර්බුදයකින් ගොඩ එන්න නම් මේක අර අපි දකින්න විදිහට සම්ප්‍රදායික ලෙස පැලැස්තර දාලා අංක එහාට විහාට මෙහාට කරලා විද්‍යාවක් කරලා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. තරුණයත් ඒ දේ බලාපොරොත්තු වෙන්නේ. රටක් හැටියට මේ වර්තමාන මුදල් ඇමතිතුමාගේ මිනිස්සු බලාපොරොත්තු මේ ප්‍රතිපත්ති මේ කියන රැඩිකල් චේන්ජ් එකක්. මේ කියන විදිහට මෙවර අයවැය හරියට වෙලුත්තර ගමේ භාෂාවෙන් කියනවනම් සියබල තියලම නැහැ. මේ රටේ සමස්ත ජනතාවගෙන් අපි අහුවත් මේ හැම දිනම කියාවි වර්තමානයේ තාරුණ්‍යයේ ඉන්න තරුණයා දේශපාලන කැමති නැහැ. දේශපාලනයෙන් ඈත් වුණ තරුණයව මේ දේශපාලනට මුලින්ම අපි ගොනු කරගන්න ඕන. ඇයි තරුණයා දේශපාලනයෙන් ඈත් වෙන්නේ? හැබැයි කොතනින්ද මේක වැළක්ුණේ? යහපාලන ආණ්ඩුව ගෙනාව පළාත් පාලන පනත. මම 2011 කුලියපිටිය ප්‍රාදේශ සභාවට ආවේ අවුරුදු 35ට අඩු තරුණ නියෝජනය. යහපාලන ආණ්ඩුව ගෙනාව පළාත් පාලන පනතෙන් සම්පූර්ණයෙන් මේ තරුණ 125 අයින් කරලා ඒක කාන්තා 125ක් කළා. අපි කාන්තාවන්ට 125ක් දුන්නට විරුද්ධ නැහැ. හැබැයි හිතන්න කාන්තාවන්ට 125ක් දුන්නාම වෙන්නේ තරුණයා කොතනද යන්නේ? අපේ පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපි යෝජනාවක් ඉදිරිපත් කළා. කරුණා කරලා මේ තරුණ නියෝජනය නැවත ලබා දෙන්න. මේ සෞභාග්‍ය දැක්ම පිටුව 21 ඒ ලෙවල් සමත් සියලු දෙනාට විශ්වවිද්‍යාල වරම් ලබා දීම. ඒ වගේම දැනට පවතින විශ්වවිද්‍යාල, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටේ ජනාධිපති වේදී දැනට පවතින විශ්වවිද්‍යාල ස්මාර්ට් ලර්නින් යුනිවර්සිටි බවට පත් කරනවා කිව්වා. ඒ වගේම කිව්වා ලංකාවේම විශ්වවිද්‍යාලට අනුබද්ධ තාක්ෂණික පීඨ 9ක් නිර්මාණය කරනවා කිය. එතකොට දැන් මේ අවුරුදු 3ක් වෙලා තියෙනවා. අධ්‍යාපන කටයුතු වලට ලංකාවේ අමාත්‍යාංශ ප්‍රධාන වශයෙන් සුධර්ම 5ක් තියෙනවා. ඒ 5 ඇතුලේ ගිය අවුරුද්දේ බජට් එකෙන් බිලියන 176ක්. මේ අවුරුද්දේ ගත්තොත් බිලියන 169 වෙන් කළා තියෙනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් එතකොට අර තරුණයෝ සිහින දකිමින් හිටපු ලෝකය ගොඩනගන්න තුන්වෙනි අයවැය ඇතුලේ කෝ එවැනි වැඩපිළිවෙලක් හෝ එවැනි මැදිහත්වීමක් කියන දේ. තා පැහැදිලිව කියන්න පුළුවන් ඒක ඇතුලේ තියෙනවා යාපනයේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ පුහුණු සංකීර්ණ ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 300ක් තියෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ සංවර්ධනයට මිලියන 260ක් තියෙනවා. කලමනාකරණ අධ්‍යාපනයේ පීඨයේ සඳහා නව බහුකාර්ය ගොඩනැගිල්ලක් හදනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මිලියන 75ක් තියෙනවා මේ අවුරුද්දේ. මුළු ඇස්තමේන්තු ගත මුදල මිලියන 1761යි. ඒ විදිහට තමයි මේ බජට් එක හදන්නේ. මේක කූපන් පොත වගේ හෙට ඉඳන් තරුණයන්ට මුදල් බෙදෙන වැඩක් නෙමෙයිනේ. තරුණ ප්‍රජාවගේ වර්ධනය සහ සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති
ප්‍රතිපත්තියක් ඒ ප්‍රතිපත්තියේ ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කළ යුත්තේ මොනවාද කියලා රාජ්‍ය නිලධාරීන් තරුණ පාර්ලිමේන්තුව යෞවන සමාජ සම්මේලනය දේශපාලන බලාධිකාරිය මේ හැමෝම එකතු වෙලා යම්කිසි එකඟතාවයකට අවිල දෙනවා ඒකඟතාවය සඳහා ලබන අවුරුද්දේ වියදම් කළ හැකි මුදල වෙන් කරලා තියෙනවා ඒතොර ලබන අවුරුද්දේ වියදම් කළ හැකි මුදල කුමක්ද කියන එකත් එක ලොකු කොටුවක් ලබන අවුරුද්දේ මාර සෙල්ලම් දාන්න හම් වෙන්නේ නැහැ ලබන අවුරුද්දේ 2011 12 වියදම් කරා වගේ වියදම් කරන්න විදිහක් නැහැ प्रदेश किहिपेक विटिन विट तावकालिक सिदुकल विदुली विसंदि किरीम अद सिट सिदु नोकरन बव विदुली बल अमात्यांशे माधि प्रकाशक सुलक्षण जयवर्धन महता पवसनवा नोरच्चोले लक्विजे बलाकारे देवन हातुन्वन जनन यांत्र यली जातिक पद्धतियत एकर गेनी मत समग विदुली विसंदि किरीमे अवशतावक नोमेति बवाय ए महता प्रकाशकले අහුගේ දින කීපය තුල අපේ ජනධාරිතාවය අඩුවීමේ තත්ත්වය තුල තමයි විදුලි සැපයීම සීමා කිරීමට තිඳුනේ නමුත් දැන් අපි බලාපොරොත්තු වුණු ආකාරයට ඒ ජන යන්ත්‍ර පද්ධතියට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් ලක්විජ ගල්ලංගුරු බලාගාරයේ එක් ජන යන්ත්‍ර තවම පද්ධතිය සම්බන්ධ කරගන්න තිබෙනවා. කෙසේ නමුත් පවතින තත්ත්වය තුල පවතින විදුලි අවශ්‍යතාවය අනුව අපිට අද දිනේ තවස් කාලයේදී එහෙම නැත්නම් ඉහළ විදුලි ලුම් කාල සීමාව තුල විදුලි සැපයීම සීමා කිරීමේ තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියන කාරණාව දාහුරු කරලා තිනවා ලංකා විදුලි බල මණ්ඩලය මගින්. गैस गटलुव संबंधेन विमसा बैलीमट जनाधिपत्तुमा पत्कल कमिटुव मेवड़ विट स्थानीय परीक्षा क्रीम अवसान करती बिनवा आयतन परीक्षा क्रीम मेंब निलदारीन कैदवी में काटीतुद अवसान करती बिनबवाई कमिटु सभापति महाचार्य शांत वल्पलगे माता प्रकाश कले गैस गेटलुव संबंध सियलु पार्श्व केंदवा अदालतुरुत्रु विमसीम सह एक्रस किरीम मेवन विट सिदु किरिन बवद महाचार्य शांत वाल्पुलगी महता पैवसुआ हैकी इक्मनीन अदाल निर्देश लबादीमट कटेतु किरिन बवाई अपकल विमसीम कते ए महता तवदुरुटत किया सेटिये में अतर गैस संबंध पिपिरीम तवदुरुटत वारता वुनवा උදේ පාන්දර නැගිටලා මේ වතුරක ලිපේ තිබ්බා ඩෝංගාල සද්දයක් ආවා මම පිටිපස්ස හැරිලා බලද්දී මේ ගෑස් එක පුපුරනවා බබත් ළඟ හිටියා අමාත්‍ය බඳුරු ගුණවර්ධන රාජ්‍ය මාත්‍ය රසන්ත අලගියවන්න යන මහතුරු නැතුළු පිරිසකට එරෙහිව අපරාධ නීති යටතේ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතයි අභිහචන අධිකරණයේ හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකයෙකු වන නගනන්ද කොඩිතුවකු මහතායි जनप्रिय सटन नलुवेकु कुमार रणेपुर कलाकरुवा अभाव प्राप्त वुना वसरकट अधिक कालेकट पेरसिदु वुर्यान तुरकें उत्पलव सिटे कुमार रणेपुर नाम जनप्रिय रंगन शिल्पिया अद पेरवुलुवे दिविसरियत समुदुन्ना कोपी कडे एतलु टिलनाटे रसकट सहा चित्रपट रसकट ओ रंगने दायक वेदी बनबा से रंगन कुसलता वेरुवें ओहु सम्मान रसकें दपितुम लबुआ චිත්‍රපට 54කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වූ සුනිල් සෝමපිරිස් කලාකරුවාණන් ජීවිත ගමනට සමුදුන්නා. ඔහු සමග අවසන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සිදු කළේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ අපේ. පසුගිය ජනවාරි 10 වෙනිදා එම පිළිසඳර අමතක නැති මතක තුලින් ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන ඒමට කටයුතු කළා ඔබට මතක ඇති. प्रवीण चित्रपट अध्यक्ष सुनील सोमपीरिस महता अद पेरवुर्वे अभाव प्राप्त वन विट हेत्त तुंगवन बिये पसुवना महरकम बोनिक महु विद्यालयन अध्यापने हेदेरु ए महता कलावेटति आदरे निसाब नूर्ते नाटकम्हा सांप्रदायिक नाट्यशिल्पे पिलिबंद हदारा तिबेनबा केसे वेतत तम अरमुन वूये केसे हो चित्रपटयक अध्यक्षने किरीम बवाय अमतक नेति मतक वेडसरहन ओस्से एदा ओह अपने प्रकाश कले एक दशम से आसू पहेदी ओबट दिव्राक्यान्नं कियन चित्रपटीय अध्यक्ष ने किरी मिंतमाई मामा संबंधुने अध्यक्ष के बारे क्या टेट एम सिहिने से बैवन्ने प्रवीण चित्रपट अध्यक्ष यसु पालित नानक कार्यान ओटे हमुवी मत समकाय ओह यातते चित्रपट दहातुनक सहाय अध्यक्ष के बारे आलिस खटियोतु किरी बटा सुनील सोम पीरिस कलाकर वन ठेके वुना जय अपटाई ममई रजा रजवेद कार्यो ओबटाई प्रिय आदरे वेडबेरी आसन नेतलो चित्रपट 54කට අධික සංඛ්‍යාවක්
ඔහු අධ්‍යක්ෂණය කර තිබෙනවා. රෝගතුරු සිටියේදී පවා ඔහු සිතන දේ තිබුණේ කෙසේ හෝ තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවයි. ඉතින් අපි කලාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරා අපි කලාව රැකගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කලාව අපි රැක ගන්න ඕනේ. අභාව ප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් කලාකරුවන්ගේ දෙහේ පිළිබඳ අවසන් කටයුතු ලැබෙන ඉරිදා පසොරුවේ මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙරට සිනමා ශ්‍රේෂ්ඨ අනුපමයේ මෙහෙවරක් ඉටු කළ සුනිල් සෝම පීරිස් නම් විශිෂ්ට නිර්මාණ ශිල්පියාණනි. ඔබට සුබ ගමන්. වයස අවුරුදු 30ට වැඩි දිවයිනේ සියලු දෙනාට කොරෝනා මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. තමන් ජීවත් වන ප්‍රදේශයේ ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගිහිල්ලා මේ බූස්ටර් එන්නත ලබා ගන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත වයස අවුරුදු 30ට වැඩි පිරිස වෙත ලබා දීම ආරම්භ කෙරුණේ අද පෙරවරුවේ. මීට පෙර වයස අවුරුදු 60ට වැඩි පිරිසට තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. එම කටයුතු සාර්ථක වීමත් සමගයි වයස අවුරුදු 30ට වැඩි පිරිසට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරුණේ. තමන්ගේ ජීවත්ව සිටින ප්‍රදේශයේ ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ කාර්යාලයට හෝ නැත්නම් ළඟම තියෙන රෝහලට ගිහිල්ලා එම බූස්ටර් එන්නත ලබා ගන්න පුළුවන්. එම බූස්ටර් එන්නත ලබා දෙන්නේ පළවෙනි මාත්‍රාවත් දෙවෙනි මාත්‍රාවත් ඇස්ට්‍රාසෙනිකා හෝ නැත්නම් ස්පුට්නික් හෝ නැත්නම් සයිනෝෆාම් හෝ නැත්නම් මොඩර්නා හෝ එන්නත් ලබා ගත්ත අයට නැත්නම් සමහරු ෆයිසර් දුන්නා අපි නමුත් අපි අවුරුදු 30ට උඩයිට අපි ෆයිසර් දුන්නේ නැහැ. ෆයිසර් දුන්නේ අවුරුදු 20න් පල්ලෙහාට පමණයි. එම එන්නත් ජාති හතරම ලබා ගත්ත අයට මාස 3ක් ගියාට පස්සේ දෙවන එන්නත ලබා දීලා ඔවුන්ට මෙම ෆයිස එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්න පුළුවන්. 30ට උඩ ආයත අපි දීලා ඊට පස්සේ අපි 20ත් 30ත් අතර ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පොදු ස්ථානවලට යාමේදී එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය අපි නීතිපති උපදෙස් ලබාගෙන තියෙනවා. එය දැන් නීතිගත කිරීම සඳහා අපි ඔවුන්ගේ නීති කෙටුම්පත් අංශ වෙත යොමු කරලා තියෙනවා. එයින් අපිට ලැබුණු පසු ගරු අමාත්‍යතුමා විසින් මේ ගැසට් කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ රටවල් වල වුණත් රටවල වුණත් පොදු ස්ථානවලට යනවා නම් ඒ එන්නත් දෙකම ලබා ගන්න අවශ්‍ය නීති රීති ඕන් සකස් කරලා තියෙනවා. ඒ ඇත්තටම පොදු මහජනතාවගේ වැඩි දිනාගේ යහපත උදෙසා දාපු නීතිය. මෙහිදී වැදගත් වන්නේ සෑම පුද්ගලයෙකුගේ තුලම මේ COVID-19 රෝගයට එරෙහිව තිබිය යුතු ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා ලබා දීමේ වැඩපිළිවෙල. අද ඉඳලා බැලුවොත් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගෙන දින 14ක් යනකොට තමා අපිට උපරිම ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ප්‍රමාද නොකර සියලු දෙනාම තමන්ට එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලද පුද්ගලයෙක් නම් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් දෙනුන් දෙන පිළිවෙල අනුව ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට නියමිත වේලාවට නියමිත දිනයට ගොස් ඒ එන්නත අප්‍රමාදව ලබා ගන්න කියලා සීල දෙනාගෙන් ඉල්ලා සිටිනවා. වයස අවුරුදු 30ට වැඩි මෙරට සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. පිළියන්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී මෙම එන්නත ලබා දීම ආරම්භ කෙරුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික ලවල මහතාගේ අධීක්ෂණය යටතේ. ගොතරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයමකින්ද බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කළා. වැඩි තදබදයකින් තොරව එන්නත ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. කොරෝනා මර්ධන පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 1,59,50,998 දෙනෙකු වෙනවා. 1,37,79,835 දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 11,15,666ක් වෙනවා. ඊයේ දිනේදී ආසාදිතින් 744 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 570,672ක් ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 12,294ක් ඊයේ දිනේදී සුවය ලැබූ සංඛ්‍යාව 356 දෙනෙකු වන අතර මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 543,823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී වාර්තා කළ කොරෝනා මරණ 22ක් සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,555ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් කරනවා. පසර 1:55 සිට අපගේ පෑම් පෙරපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. Thank you.